සිප ගැනීම කියන්නේ බොහෝමයක් දෙනෙක්ට අමුතු දෙයක් නම් නෙවෙයි. දැඩි සම්බන්ධතාවයක් පවත්වාගෙන යන පුද්ගලයන් අතර සිදුවන ඉතාමත් සාමාන්‍ය දෙයක් වශයෙන් සිප ගැනීම හඳුන්වන්න පුළුවන්. කොහොම වුණත් සිප ගැනීමෙන් මානසික සහ ශාරීරික ප්‍රතිලාභ රාශියක්ම ලැබෙනවා. ඉතින් අද අපි ඔබට කියන්න යන්නේ සිප ගැනීමෙන් ලැබෙන වාසි කිහිපයක් පිළිබඳවයි. මුහුණේ මාංශ පේශී ශක්තිමත් කිරීම. පර්යේෂකයන් පවසන ආකාරයට සිප ගන්නා විට මාංශ පේශී 30ක් භාවිතා කරන අතර එම නිසා කම්මුල් ශක්තිමත් තබා ගැනීමේ හැකියාව ලැබෙනවා. හැඟුම් බර සිප ගැනීමක් මගින් මුහුණේ මාංශ පේශී 24ක් සහ ඉරියව් මාංශ පේශී 112ක් ක්‍රියාත්මක වෙනවා. ඒ අනුව සිප ගැනීම මගින් මුහුණේ මාංශ පේශී ශක්තිමත් කිරීමක් සිදු වෙනවා. රුධිර පීඩනය අඩු කිරීම. සිප ගැනීම මගින් හෘද ස්පන්දනය යථා තත්ත්වයට පත්වෙනවා. ඒ රුධිර පීඩනය සාමාන්‍ය අගයක් දක්වා අඩු කිරීමට උපකාරී වෙනවා. සිප ගන්නා විට රුධිර වාහිනීවල පළල සාමාන්‍ය මට්ටමට ගෙන ඒමක් සිදු වෙනවා. එවිට රුධිරය සාමාන්‍ය වේගයෙන් රුධිර වාහිනී තුළින් ගලා යාම සිදු වෙනවා. ඉහළ ප්‍රතිශක්තිකරණයක් ගොඩනැගීම. සිප ගැනීම මගින් දෙදෙනා අතර ශුද්‍ර ජීවීන් හුවමාරු වෙනවා. තත්පර 10ක උණුසුම් සිප ගැනීමක් මගින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වන බව පැවසෙනවා. මිනිස් මුඛය තුළ බැක්ටීරියා වර්ග 700කට වඩා ජීවත් වෙනවා. නමුත් සිප ගැනීමේදී එකිනෙකට වෙනස් ආගන්තුක බැක්ටීරියා ශරීරය තුළට ඇතුළු කර ගැනීම සිදු වෙනවා. මෙමගින් මුඛයට ආගන්තුක සහ ප්‍රයෝජනවත් බැක්ටීරියා හඳුන්වා දීමකුත් සිදු වෙනවා. එලෙස විවිධාකාර බැක්ටීරියා හුවමාරු වීම මගින් හොඳ සෞඛ්‍යයක් පවත්වා ගැනීමට හැකියාව ලැබෙනවා. දන්ත සෞඛ්‍ය වැඩි දියුණු වීම. සිප ගැනීම මගින් කේට නිෂ්පාදනය වැඩි දියුණු වන අතර එමගින් හානිකර බැක්ටීරියා වලින් දත් ආරක්ෂා කර ගැනීමේ හැකියාව ලැබෙනවා. අතිරේක ලවණ මගින් දත් නැවත සකස් කර ගැනීමට සහ ආම්ලික දේවල් වලින් දත් ආරක්ෂා කර ගැනීමටත් හැකියාව ලැබෙනවා. විශේෂඥයන් පවසන ආකාරයට එනමලේ ඇති කුඩා සිදුරු අලුත් වැඩියා කිරීමට කෙළවල ඇති කණිෂ ලවණ උපකාරී වෙනවා. වයස්ගත වීමේ ලක්ෂණ 15 ප්‍රමාද කිරීම. සිප ගන්නා විට මුහුණට ගලා යන රුධිර ප්‍රවාහය වැඩිවන බැවින් එය කොලජන් නිපදවීම උත්තේජනය කරනවා. සිප ගැනීමේදී තොල් චලනය කිරීමට මුළු මුහුණම සම්බන්ධ විය යුතු අතර එනිසා ප්‍රත්‍යාසිතාවය වැඩි දියුණු වෙනවා. මේ අනුව සිප ගන්නා විට මුළු මුහුණම ව්‍යායාමයකට භාෂණය වෙනවා. මේ නිසා වයස්ගත වීමේ ලක්ෂණ 15 ප්‍රමාද වෙනවා. සතුට ඇති කරන හෝමෝන මට්ටම ඉහළ යාම. සිප ගැනීම මගින් මොළයේ විනෝදය පාලනය කරන කොටස උත්තේජනය වෙනවා. මෙමගින් ඔක්සිටොසින්, සෙරටොනින් සහ ඩොපමයින් වැනි හෝමෝන නිකුත් වෙනවා. මෙම හෝමෝන නිසා ප්‍රීති ප්‍රමෝදයක් ඇති කළ හැකි වන අතර සෙනෙහස සහ බැඳීම පිළිබඳ හැඟීම් වර්ධනය වෙනවා. සිප ගැනීමක් නිසා ශරීරයට ආතතිය ඇති කරවන කෝටිසෝල් හෝමෝන මට්ටමත් අඩු වී යනවා. ඔක්සිටොසින් යන දෙදෙනෙකුගේ බැඳීම කෙරෙහි වැදගත් වන හෝමෝනයක්. මෙමගින් තෘප්තිමත් බව වැඩි කරගත හැකි වන අතර දිගුකාලීන සම්බන්ධයක් සඳහාත් මෙය වැදගත් වෙනවා. විද්‍යාඥයන් පිරිසක් විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළිවී ඇති ආකාරයට සිප ගැනීමේදී මුදාහැරන ඩෝපමයින් හෝමෝනයේ බලපෑම හෙරොයින් සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය වලින් මොළයට ඇති කරන බලපෑමට සමාන වෙනවා. හිසරදය සහ වේදනාවන් සුව කිරීම. හිසරදය සහ ඔසප් වීමේ වේදනාවක් පවතින්නේ නම් සිප ගැනීමෙන් මේ තරමක් දුරට සුව කරන්න පුළුවන්. හොඳ සිප ගැනීමක් මගින් රුධිර වාහිනී විස්තරණය කර වේදනාව සමනය කිරීම සිදු වෙනවා. මේ අනුව සිප ගැනීම තුළින් සාමාන්‍ය හිසරදය සුව කිරීමේ හැකියාව තිබෙනවා. ජීවනෝපාය සහ දීර්ඝායුෂ වැඩි දියුණු කිරීම. සිප ගැනීම මගින් ජීවනෝපාය ඉහළ යන බව ජර්මානු අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා. රැකියාවට යාමට පෙර භාර්යාවන්ව සිපගත් පිරිමින් අනෙත් පිරිමින්ට වඩා වැඩි මුදලක් උපයන්නට සමත් වූ බව මේ අධ්‍යයනයෙන් අනාවරණය වුණා. රැකියාවට පිටත්වීමට පෙර බිරිඳව සිපගත් පිරිමින් සතුටින් සහ සැහැල්ලුවෙන් වැඩ කටයුතු වල නිරත වූ බවත් මෙහිදී අනාවරණය වුණා. බිරිඳව සිපගත් පුරුෂයන් අනෙත් පුරුෂයන්ට වඩා වසර 5ක මධ්‍යන කාලයක් වැඩිපුර ජීවත් වූ බව සඳහන් වෙනවා. මීට අමතරව බිරිඳව සිපගත් පුද්ගලයන්ට වෙනත් අයට සාපේක්ෂව රෝගී වීමේ සම්භාවිතාව 50%ක් දක්වා ප්‍රමාණයකින් නඩු වූ බවත්
රියනතුරු වලට ලක්වීම අවම තත්වයක පැවති බවත් සඳහන් වෙනවා. කැලරි දහණය වීම. සිප ගැනීම මගින් විනාඩියකට කැලරි 2 සිට 6 දක්වා ප්‍රමාණයක් දහණය කරන්න පුළුවන්. මුහුණේ සියලුම පේශි භාවිතා කරන උණුසුම් සිප ගැනීමකදී නම් විනාඩියකට කැලරි 26ක් දක්වා දහණය කරන්න පුළුවන්. ඉතින් සිප ගැනීම කියන්නේ කායික වගේම මානසික සෞඛ්‍ය කෙරෙහි ඉතාමත් හොඳ බලපෑමක් ඇති කරන්න පුළුවන් දෙයක්.